කළුතර නගර මැද්දේ පිහිටි ලැබුම්හලකට පැමිණි 16 හැරි දැරියකගේ මලසිරුරක් පසුගිය 7 වන දින උදෑසන කාලයේ හමුවීමත් සමගම කළුතර පොලිස් ස්ථානයේ විසින් මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කළා තිබෙනවා. මෙහිදී අනාවරණය වෙලා තිබෙන්නේ මෙම 16 හැරි දැරිය අසල්වාසී තවත් තරුණියක සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග දන්සලකට සහභාගී වීමට පැමිණෙන බව නිවසට සඳහන් කොට දිනවසට දැනුම් දී මෙම ස්ථානයේ පැමිණි බව අනාවරණය වෙලා තිබෙනවා. එහිදී මෙම තරුණියගේ මලසිරුර පරීක්ෂා කිරීමේදී සීරුම් සලකුණු කීපයක් සහ තැලීම් සලකුණු කීපයක් තිබුණු බව පොලිසිය විසින් දැනුවත් කළා තිබෙනවා. ඒ අනුව අදාළ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනේ අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දීමට කටයුතු කළා තිබෙනවා. මේ වෙන විට මූලික වශයෙන් ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයාට මේ දැරියගේ ශරීර කොටස් යොමු කිරීමට උපදෙස් ලබා දීලා තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉතාම බරපතල තත්ත්වයක් ලෙස තමයි සැලකන්නේ. තවමත් ස්ථිර තීන්දුවක් ලබා දීලා නැහැ මේ සිය දිනසා ගැනීමක්ද එසේ නැත්නම් මනුෂ්‍ය ඝාතනයක්ද කියන කාරණේ. ඇතැම් විට මේ මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට අනුමාන කිරීමට යම් යම් සාධක සහ තොරතුරු නිරීක්ෂණය වෙනවා මේ විමර්ශන කටයුතු වලින් මෙතෙක් අනාවරණය වී තිබෙන තොරතුරු. කෙසේවත් මේ තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයක් ළමා ප්‍රයෝජන ළමයින්ට රි අපරාධ අතර වඩාත් බරපතලම අපරාධයක් ලෙස සැලකන්න පුළුවන් මේ වැනි ඝාතනය කිරීම සහ ලිංගික අපයෝජන තත්ත්වයන් යම් විදියකින් අනුමාන කරන්නට තරම් ප්‍රමාණවත් සාධක තිබෙනවා මේ සැකකරන්නට සාධක තිබෙනවා ලිංගික අතවරයකුත් මේ තරුණිය සිදුනාද කියන කාරණේ. කෙසේතත් මේ తత్వය ඊටාම බරපතල తత్వයක් මේ මෙවැනි සිදුවීම් වලින් අනතුරුව නීතිය බලාත්මක කිරීමෙන් පමණක්ම දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නැහැ. නීතිය බලාත්මක කිරීමට පොලිසිය අධිකරණය ඇතුළු ආයතන කටයුතු කළත් දෙමව්පියන්ට බාරකරුවන්ට සහ ඥාතීන්ට විශාල වගකීමක් තිබෙනවා මේ නව යවුන වයසේ පසු වන දරුවන්ගේ ආරක්ෂාව සලසාලීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගැහණු දරුවන්ගේ වගේම පිරිමි දරුවන්ගේ ආරක්ෂාව උල්ලිංගික අතවර ලක්වීම ඒ වගේම අනවසරයෙන් පුද්ගලයන් අනතුරු වලට ලක්විය හැකි ආකාරයෙන් පුතුරුන් සමග අදහස් හුමාරු කර ගැනීම සම්බන්ධතා පැවැත්වීම බරපතල ප්‍රශ්නයක් බවට වර්ධනය වෙමින් පවතින බව මේ වාර්තා හරහා අපිට පෙනී යනවා. ඒ නිසා විශේෂයෙන්ම තරුණ දියණියන් සිටින දෙමව්පියන් බාරකරුවන් තරුණ දරුවන් සිටින දෙමව්පියන් බාරකරුවන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන් සම්බන්ධතා පවත්වන්නේ කවර ආකාරයට නැත්නම් සමගද ඔවුන් යන එන තැන් පිළිබඳ විශේෂ සෝදිසියකින් විමසිල්ලකින් සිටියොත් මෙවැනි අවාසනාවන්ත ඛේදජනක තත්වයන් වළක්වා ගන්නට පුළුවන්. පොලිසිය සහ නීතිය බලාත්මක කරන ආයතන මෙවැනි තත්ත්වයක් වාර්තා වුණු සැනින් ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් මේ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත වෙන්නේ නැහැ. ඒ නිසා රජයකට රාජ්‍ය ආයතන වලට පොලිසියට ලමර්ෂ අධිකාරිය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන වලට මේ තත්ත්වයන් අවම කර ගැනීමට පාලනය කිරීමට තිබෙන වගකීම හා සමානම වගකීමක් දෙමව්පියන්ට වැඩිහිටියන්ට සහ බාරකරුවන්ට තිබෙන බව අවධාරණය කළ යුතුයි. ඒ නිසා දෙමව්පියන්ගෙන් බාරකරුවන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් වගේම පාසල් ගුරුවරුන්ගෙන් පවා අපේ කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබගේ අවධානය යොමු කරන්නට ඔබ සමග සිටින ඔබගේ පවුලේ දරුවන් ඔබගේ පාසලේ දරුවන් ඔබගේ ඥාති දරුවන් කවර හෝ තත්ත්වයක් තුළ දරුවන් ඇසුරු කරන කවර ආකාරයයිද ඔවුන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ යම්කිසි සැකමුසු තත්ත්වයක් තිබෙනවා නම් ඒ පිළිබඳ අවධානය සිටින්න ඔවුන් සමග ඉතාම සමීප සම්බන්ධතාවය පවත්වා ගැනීම මගින් ඔබට හැකියාව ලැබෙනවා මේ දරුවන් මෙවැනි අවාසනාවන්ත ඛේදජනක අපරාධවලට ගොදුරු වීම වළක්වා ගැනීමට ඒ වගේම විවිධ ආකාරයේ අපයෝජනයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට ඔබට ඉඩකඩ ලැබෙනවා. ඒ නිසා මෙවැනි අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් තොරතුරක් තිබෙනවා නම් ළඟම තියෙන පොලිස් ස්ථානයට ඔබ පිළිබඳ වාර්තා කරන්න පුළුවන්. 119 කියන හදිසි පොලිස් අමතුමන්ට දුරකථන අමතුමක් ලබා දීලා දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම ජාතික ලමර්ෂණ අධිකාරිය පැය 24 පුරාම ක්‍රියාත්මක වන 19:29 හදිසි ළමා උපකාරක දුරකථන අංකයට දුරකථන අමතුම් දීලා මේ පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රමාණවත් තොරතුරු වාර්තා කිරීමෙන් ඔබට මේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහාය ලබා දීමට හැකියාව තිබෙනවා. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට අමතරව දරුවන්ට බලපාන ගැටළු රාශියක් ජාතික ලමර්ෂණ අධිකාරිය මේ වෙනට හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය අඩාල වී තිබීම නිසා ඔන්ලයින් එඩුකේෂන් වලට එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට දරුවන් යොමු වෙලා තිබෙනවා. ඒ යොමු වීම සමග දරුවන්ට බොහෝ දුරට අවස්ථාව ලැබුණා අන්තර්ජාලය පරිශීලනය කරන්න. මේ අන්තර්ජාලය පරිශීලනය කිරීම හරහා දරුවන් දැඩි ලෙස ජංගම දුරකථන වලට ඇබ්බැහිවීමක් සහ ජංගම දුරකථන ක්‍රීඩා වලට ඇබ්බැහිවීමේ තත්ත්වයක්
සහ ඇතැම් විට මුදල් පරිහරණය කිරීමේ තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඒ වගේම මේ ජංගම දුරකථන අන්තර්ජාලය හරහා මේ දරුවෝ විවිධ අවස්ථාවලදී අපයෝජනයට ගොදුරු කර ගැනීමේ තත්ත්වයන් ප්‍රවණතාවයන් පහුගිය කාලේ අපිට නිරන්තරයෙන්ම වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම විවිධ අවස්ථාවලදී දෙමාපියන් විසින් සොයා බැලීමකින් තොරව තහවුරු කර ගැනීමකින් තොරව මේ දරුවන්ට මිල මුදල් ලබා දෙන්න කටයුතු කළා තිබෙනවා. මේ දරුවන් ඉල්ලන පරිදි ඒ අනුව දරුවන් ජංගම දුරකථන පරිශීලනයට අමතරව මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැනි අපගාමී චර්යාවන්ට බාලපචාරවලටත් යොමු වෙලා තිබෙනවා. ඉතින් ඒ තත්ත්වය සමාජයට අනර්ථකාරී බලපෑමක් වගේම දරුවන්ගේ දිවි පැවැත්මට සංවර්ධනයට සහ ආරක්ෂාවට බරපතල තර්ජන තත්ත්වයන් ඇති කළ තිබෙන බව අපිට හඳුනා ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා දෙමව්පියන් විශාල වගකීමක් තිබෙනවා. තමන්ගේ දරුවන් ඇසුරු කරන්නේ කවුද? තමා විසින් ලබා දෙන මුදල් පරිහරණය කරන්නේ කෙසේද? පෞද්ගලික උපකාර පන්ති වලට යන දරුවන් ඇත්ත වශයෙන්ම මේ උපකාර පන්ති වලට යනවද? ජංගම දුරකථන පරිශීලනය කරන දරුවන් ඇත්ත වශයෙන්ම අධ්‍යාපන කටයුතු වලට පමණද ඒවා පරිශීලනය කරන්න කියන කාරණය ඔබගේ අවධානය ලක් කළා විශේෂයෙන් සැලකිලිමත් වුණොත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ දරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට. අපේ රටේ දරුවන්ට එරෙහිව සිදුවන විවිධ අපරාධ සහ අපයෝජන ක්‍රියා අතරින් වඩාත් බරපතල අපයෝජන තත්ත්වය හැටියට සැලකන්න පුළුවන් වෙන්නේ මේ පසුගිය 7 වෙනි දින අපිට වාර්තා වුණු මේ ඝාතන සිද්ධිය. ඒ වගේම අපිට තවත් සිදුවීම් ගණනාවක් වාර්ෂික වාර්තා වෙනවා. මේ අතර ප්‍රධාන වශයෙන්ම දරුවන්ට කායික වශයෙන් හිංසා කිරීම, පහර දීම, අඩන්තේටම් කිරීම කියන කාරණේ තමයි විශාල වශයෙන් වාර්තා වෙන්නේ. අපි මෙතනදී සලකන්නේ අවුරුදු 18 රඩාඩු සීලුම් තැනැත්තන් දරුවන් ලෙස තමයි සලකන්නේ. යනුව වයස අවුරුදු 18 රඩාඩු අඩු වයසේ පසු වන තැනැත්තන්ට එරෙහිව සිදුවන කායික හිංසනයන් පිළිබඳ, ඒ වගේම ලිංගිකත්වර අසභ්‍ය පළකිරීම හා ප්‍රකාශන වලට දරුවන් යොදවා ගැනීම, බරපතල ලිංගික අපයෝජන ක්‍රියා සිදු කිරීම වැනි අපයෝජන සිදුවීම් ජාතික ආරක්ෂා අධිකාරිය වෙත මාසිකව 600-800 අතර සංඛ්‍යාවක් වාර්තා වෙනවා. වාර්ෂිකව මේ සංඛ්‍යාව ගත්තහම 8000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මේ අපරාධ වැරදි මේවා බරපතල අපරාධ විශේෂයෙන්ම 2021 වර්ෂයේදී ජාතික ආරක්ෂා අධිකාරිය වෙත වාර්තා වෙලා තිබෙන සංඛ්‍යාව 10497ක සංඛ්‍යාවක් වාර්තා වෙලා තිබෙනවා. මේ අතර ළමයින් නොසලකා හැරීම, ඒ වගේම දරුවන් ශ්‍රමිකින් හට යොදවා ගැනීම, ඔවුන්ගේ අධ්‍යාපනයට අදාළ ගැටලු වැනි තත්ත්වයනුත් අපිට වාර්තා වෙලා තිබෙනවා. නමුත් 8000ක ආසන්න සංඛ්‍යාව බොහෝ දුරට සභ්‍ය පරකිරීම ප්‍රකාශන වලට දරුවන් යොදවා ගැනීම, සිඟමනයේ යෙදවීම, ළමයින්ගේ ආයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජන කිරීම, ඒ වගේම පහර දී තුවාල සිදු කිරීම, නොසලකා හැරීම වැනි කාරණා මේ 8000ට ආසන්න සංඛ්‍යාව අතර තිබෙනවා. ඉතින් මේවා බොහෝ දුරට බරපතලම තත්ත්වය වෙන්නේ මේ දරුවන් අපයෝජන ලක්වන්නේ ඔවුන් දන්නා හඳුන සමීප තැනැත්තන් අතින් වීම තමයි බරපතලම කනගාටුදායක තත්ත්වය හැටියට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම මව, පියා, පවුලේ සාමාජිකයින්, ඥාතීන්, ගුරුවරුන්, භාරකරුවන් වැනි අය අතින් තමයි මේ දරුවන් ලිංගික අපයෝජනයට, කායික හිංසනයට ඇතුළු වගේ බරපතල අපයෝජනයන් ලක් වෙන්නේ. ඒ නිසා මේ තත්ත්වේ වළක්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවලට විශාල කාර්යභාරයක් පැවිල්ලා තිනවා. ඒ වගේම ඊට වඩා සුවිශේෂී කාර්යභාරයක් මහජනතාව වෙත පැවිල්ලා තිබෙනවා. ඒ නිසා වාර්ෂිකව 8000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණත් තවත් විශාල ප්‍රමාණයක් සංඛ්‍යාවක් වාර්තා නොවන සිදුවීම් හැටියට සමාජය තුළම සැඟවිලා තිබෙනවා. ඊට හේතුව තමයි මේ දරුවෝ දන්නේ නැහැ ඔවුන් ළමා ලිංගික අපයෝජන ලක්වුණු බව. එහෙම නැත්නම් ඔවුන් අපරාධයක දුරුණු බව ඔවුන් දැනුවත් කමක් නැහැ. ඒ වගේම ඒ ක්‍රියාවන් සිදු කරන්නේ ඔවුන්ගේ භාරකරුවන්, දෙමව්පියන් දන්නා හඳුනන හිතවතුන් සමීප තැනැත්තන් ඉවීම නිසා ඔවුන් යම්කිසි ආකාරයක මැලිකමක්, පැකිලීමක් දක්වනවා මේ සිදුවීම් වාර්තා කරන්න. ඒ නිසා මහජනතාවට, ප්‍රජාවට විශාල වගකීමක් තිබෙනවා මේ දරුවන් ආරක්ෂා කරන්න. මොකද මේ දරුවන් අපයෝජන ලක්වෙන දරුවන් අනාගතයේ වැඩිහිටියන් බවට පත් වුණාම ඔවුන් විවිධ අපයෝජන ක්‍රියාවලට යොමු වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව පර්යේෂණ වලින් අනාවරණය වෙලා තිබෙන නිසා. ඒ නිසා අපිට දරුවන් ආරක්ෂා කරගෙන අපයෝජන වලින් වළක්වා ගැනීම විශාල වගකීමක් අපි සියලු දෙනාටම තිබෙනවා. කළුතර නගර මැද්දේ තිබුණු මෙම ලැබුම්හල සම්බන්ධයෙන් අපි සොයා බැලීමේදී අපිට අනාවරණය වුණු කාරණේ වන්නේ එය නිසි ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යන ස්ථානයක් බව. මේ වගේ නිසි ලියාපදිංචි කිරීමකින් තොරව පවත්වාගෙන යන ලැබුම්හල් දිවයින පුරාම තියෙන්නට පුළුවන්. ඒ වගේම මේ නිසි වයස සම්පූර්ණ නොවු උඩා දරුවන්, බාල වයස්කරුවන් මෙවැනි ලැබුම්හල් වලට ගෙන යාම ඉතාම බරපතල වරදක්. ඒ ළමයි රැගෙන යාම වළක්වා ගැනීමට මේ ලැබුම්හල් හිමියන්ට විශාල වගකීමක් තිබෙනවා. නිසි අවසරයක් නැතුව, නිසි බලයක් නැතුව, නිසි වයස සම්පූර්ණ නොවු මෙවැනි කුඩා දරුවන් ලැබුම්හල් වලට රැගෙන යාම බරපතල වරදක් නිසා
ජාතික ලාමාරක්ෂණ අධිකාරිය මේ ලැගුම්හල් හිමියන්ට විශේෂම ආධාරණය කරන ඔබට තිබෙන නීතිමය වගකීම නීතිමය බලතල තුල කටයුතු කරන්න කිසිසේත්ම කුඩා දරුවන් බාලවයස්කරුවන් ගැහැණු දරුවන් මෙවැනි ආකාරයෙන් ඔබගේ ලැගුම්හල් වලට පැමිණීමට අවසර නොදී සිටීම ඔබගේ වගකීමක් බවට පත් වෙලා තිබෙනවා. ජාතික ලාමාරක්ෂණ අධිකාරිය විසින් දිවිනේ ප්‍රදේශ කීපයක මේ වන විට මේ ලැබුම්හල් හිමියන් දැනුවත් කිරීමට කළමනාකරුවන් සහ හිමිකරුවන් දැනුවත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට මේ වගේ ව්‍යාජ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් ඇතැම් තැනැත්තන් මේ කුඩා දරුවන් බාලවයස්කරුවන් මේ ලැබුම්හල් තුරට ගෙන යාමට කටයුතු කරන බවට මේ සිද්ධියෙන් අපිට අනාවරණය වෙලා තිබෙනවා. ඒ නිසා ලැබුම්හල් හිමියන්ගේ සහ ඒ කළමනාකරුවන්ගේ වගකීමක් තිබෙනවා. මේ බාලවයස්කරුවන් මේ ලැබුම්හල් වල ඔවුන්ට අවස්ථාව සලසන දීමට ඇතුළත් කරන ගැනීමට කටයුතු කරන්න එය බරපතල වරදක් හැටිය තමයි සැලකන්න පුළුවන්. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙ කුමාක්